හද ආර්ථිකය කන්නද කියලා අහනවානේ. ඇත්ත වශයෙන්ම ආර්ථිකය කන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට ආර්ථිකය හරියට හදාගත්තේ නැත්නම් ගෙවල් වල කන්න බොන්න නැහැ. ආල් සම්බන්ධයෙන් දේශපාලනය තදින්ම බැඳිලා මේ රටේ විතරක් නෙමෙයි මිනි ලෝකෙම මිනිස්සු දන්නවා අපේ ආණ්ඩුව කොයි විදිහටද මේ පොහොර සහනාධාරය හරහා කෘෂි කර්මයට මරු පහරක් මේ එල්ල කරලා තියෙන කෙනෙක්. පොහොර ඔව් බලපෑවා. හැබැයි පොහොර ප්‍රශ්න නිසා විතරක් නෙමෙයි මේ හාල් මිල ඉහළ ගියේ. හාල් මාෆියාවක් ගැන සමාජයේ කතාවහ වෙනවා. විහිළු කතාවක් තියෙනවා. හඳෙන් ලෝකේ පින්තූරයක් ගත්තාම ඩඩ්ලි මහත්තයාගේ මෝල් ටික පේනවා කියලා. ඒ කට්ටිය උත්සාහ කරනවා කතිපය අධිකාරියක්, ඒ කියන්නේ 3-4 දෙනෙක් එකතු වෙලා මාකට් එක කන්ට්‍රෝල් කරන තත්වයක් යටතේ ඒ සහල් නිෂ්පාදනය කිරීමේ ප්‍රමාණය හරහා වෙළඳ පොලේ මිල තීරණය කරා. ඩඩ්ලි මුදලාලි මේසෙල ගහලා මට කිව්වා, හර්ෂමතුමා ඔයා මොකද්ද මේ කරන්න යන්නේ? සමුපකාර අපි හැදුවා දිස්ත්‍රික්ක 8ක දිස්ත්‍රික් සම්පකාර. උඩි සහල් මෝල් කාර්යෝන්ව ශක්තිමත් කළා ඉහළට ගන්න පුළුවන් නම් තරඟකාරී බවක් ඇති කරන්න පුළුවන් වෙළඳ පොලේ. වෙළඳ පොලේ තරඟකාරීත්වයක් ඇති කිරීම හරහා පමණයි ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නට උත්තරයක් තියෙන්නේ. සමහරු සිය දිවි හානි කර ගන්න තැනට ඇවිල්ලා හිටපු අවස්ථාවක තමයි මේ ශක්ති ව්‍යාපාරය පටන් ගත්තේ. ඇත්ත වශයෙන්ම මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ආපු ගම සතියෙන් මේක නැති කරා. සතියෙන් නැති කරලා අර ගොඩනගාගෙන ආපු මේ ඒ තරඟ කරන්න තිබිච්ච අවස්ථාව නැති කරා. ඒතකොට තරඟ කරන්න තිබිච්ච අවස්ථාව නැති කරාම කවුද තවදුරටත් ශක්තිමත් වෙන්නේ? ඉස්සරහට එන්නේ අර ලොකු මෝල් හිමියෝ මාෆියාව කියනවා නම් ඒ වචනේ පාවිච්චි කරන්න හතරද. මේක මේ හර්ෂ සිල්වාලා පටන් ගත්ත නිසා නැවැත්තුවා නම් වෙන කෙනෙක්ගේ නමක් දාලා ශක්ති නැතුව වෙන මොකක් හරි නමක් දාලා ඒගොල්ලොන්ගේ මේ ඇමති කෙනෙක් දාලා පටන් ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කවදත් ඉදිරිපත් කරේ ඇත්ත වශයෙන්ම වෙළඳ පොළ ආකෘතිය හරහා පාරිභෝගිකයටත් නිෂ්පාදකයටත් සාධාරණයක් වෙන විදිහ විසඳුම්.